අයිබෝන් හැමෝටම ඉතින් මං අද කියලා දෙන්නේ ලාභදායී විදිහට ගෙදරින්දම කොහොමද රසම රස කේක් එකක් හදාගන්න කියලා. ඉතින් අපි බලමු එකට මොනවාද අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. මං ඒකෙදි පාවිච්චි කරනවා පාන් පිටි, බිත්තර, සීනි, බේකින් පවුඩර්, පොල් තෙල්, බටර්, වැනිලා සහ කැමති වර්ණකයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනි පාම් පිටි සීනි බේකින් පවුඩර් කියන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුන. කැමති නම් බිත්තර පමණක් පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් පොල් තෙල් පමණක් පාවිච්චි කරන්නත් පුළුවන්. බටර් අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ මේ විදිහට ප්‍රමාණය විශාල භාජනයක් අරගෙන ඒකට බිත්තර එකතු කරගෙන විස්කෙකකින් හොඳට කවලම් කරගන්න ඕනි. වර්ණය වෙනස් වෙන තුරම හොඳට විස්කර ගන්න ඕනි. ඉතින් අපිට මේ විදිහට විනාඩි කිහිපයක් විස්කර ගත්තී පේනවා වර්ණ වෙනස් වෙන ආකාරය. මෙන්න මේ වර්ණයට එනකොට අපි එකට වැනිලා බිංදු කිහිපයක් එකතු කර ගන්නවා. ඒත් එක්ක මම මේකට බටර් ටිකක් එකතු කර ගන්නවා. හරි, දැන් මම සීනි ටිකක් එකතු කර ගන්නවා. සීනි ටිකක් මේ විදිහට එකතු කරලා හොඳට කවලම් කරනවා. සීන් ටික හොඳට කවලම් වෙලා මිශ්‍රණයට එකතු වුණාට පස්සේ තමයි මම පොල් තෙල් ටික මගේ මිශ්‍රණයට එකතු කරන්න යන්නේ. පොල් තෙල් ටිකත් මේ විදිහට මම හොඳට මිශ්‍රණයට කවලම් කරගන්නවා. මේ විදිහට මිශ්‍රණය හැදිලා එනකොට මම ඒකට පිටි ටික එකතු කරගන්නවා. පිටි ටිකටම තමයි මම බේකින් පවුඩර් ටිකත් යොදාගන්නේ. යෝගට් හැඳි දෙකක ප්‍රමාණයක් තමයි මම භාවිත කරන්නේ මෙතනදී. මේ ටිකත් මම හොඳට මිශ්‍රණයට හලා ගන්නවා. හොඳට මිශ්‍රණයට හලාගත්තට පස්සේ මම එක අතකට තමයි මේ විදිහට පෙරලන්නේ. එක අතකට පෙරලලා අපිට පුළුවන් මේ විදිහට බැටර් එක නිකන් එක හදා ගන්න. ඊට පස්සේ වර්ණක කැමති නම් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ කේක් මිශ්‍රණය ලෑස්ති. මම හදන්න යන කුකර් එකේ භාජනයට මම මේ විදිහට හොඳට තෙල් ආලේප කරලා ඒකට මම මිශ්‍රණය එකතු කරගන්නවා. ඔයාලට කියන්න ඕනේ ඔයාලට දර ලිපේ වුණත් කේක් එකක් හදාගන්න පුළුවන්, රයිස් කුකර් එකේ වුණත් කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ පාවිච්චි කරන එකේදී මිනිත්තු 25ක් කාලයක් ඇතුළත මට කේක් එක හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මිනිත්තු 25කට පස්සේ අපේ කේක් එක හොඳට බේක් වෙලා තියෙනවා, හොඳ සුවඳක් එනවා. ඉතින් මම මේක ඉරට කූරක් භාවිත කළා මේ විදිහට බලනවා හොඳට බේක් වෙලාද කියලා. හරි, මේ තියෙන්නේ මම සරසගත්ත මගේ කේක් එක. කියන්න ඕනේ මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ කිරිපිටි. කිරිපිටි භාවිත කළා තමයි මම මේ අයිසිං එක හදාගෙන තියෙන්නේ. ඉතින් මම මේ විදිහට කේක් එක හදාගද්දි ඉතුරු වෙන කොටස් වලින් මෙන්න මේ විදිහට ජා කේක් එකකුත් හදාගත්තා. ඉතින් ජා කේක් කියලා කියන්නේ පොඩි ලොකු අපි හැමෝම කැමති දෙයක්නේ. ඉතින් එක කේක් එකක් හදාද්දි අපිට පුළුවන් වෙනවා කැමති රස අනුව කේක් ආකාර දෙකක්ම හදාගන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ විශේෂ අවස්ථාවලදී රුපියල් 500කටත් වඩා අඩු මුදලකට මේ වගේ රසවත් කේක් එකක් හදාගන්න. මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ස්තුතියි.